විමුක්තිය එඩිතර බව නිදහස නිර්භීත කොටි මේවා තමයි ඔවුන් කුඩා කල ඉඳලම අහපු වචන ඔවුන් සමාජයෙන් විවිධ කතන්දර අහලා තියෙනවා ඔවුන් මර්ධනය කරනවායි කියන මිනිස්සු ගැන ඔවුන්ගේ මනසට සිහින ඇතුල් වුණාම ඔවුන් වර්තමානයේ ගත කරන ජීවිතයේ විඳින්න සිටින අමහිරි වේදනාවන්ගෙන් ඔවුන් නිදහස් වෙනවා සිහින වලට හැම වෙලාවකම පුළුවන්කම තියෙනවා වර්තමානයේ විඳින වේදනා දිය කරලා හරින්න නමුත් තිත්ත ඇත්ත වෙන්නේ පහන් දැල්ලට අහු වෙලා මියදෙන පළඟැටියන් වගේ සිහිනත් එක්කම ඔවුන් මිය යන එකයි රැවටිලි සහගත පණිවිඩවලින් නිද්‍රාවට පත් වුණට වඩා සත්‍ය දැන ගැනීමිනුයි ඔවුන් නියෝජනය කරන මතවාදයේ පිළිමද නිවැරදි තක්සේරුවකට එන්නට හැකිවන්නේ මේ වාර්තා වැඩසටහනේ තිබෙන සමහර දර්ශන සිත් කම්පා කරවන සුළුයි කොහොම වුණත් සත්‍ය දැකීමට නම් මේ දර්ශන නරඹන්නට සිදු වේවි ලෝකයේ මේ දර්ශන දැකිය යුතුයි මේ වාර්තා චිත්‍රපටයේ ඇතුළත් සියලුම වීඩියෝ දර්ශන අපට ලබා දුන්නේ තම සංවිධානයේ පිළිබඳ සත්‍ය తত্ত্বය ලොවට හෙළි කිරීමට අවශ්‍යතාවයක් ඇති හිටපු LTTE සමාජිකයන් විසින් විශේෂඥයන් ලවා මේවායේ සත්‍යතාව පරීක්ෂා කරවීමෙන් පස්සේ අපි තීරණය කළා මේ වීඩියෝ දර්ශන ඔබ ඉදිරියේ තබන්න දෙමළ ප්‍රජාව නියෝජනය කළ දේශපාලකයෙකුගේ ඝාතනයත් එක්කම 1975 වසරේදී පමණ ආරම්භ වුණු විමුක්තිය සොයා යන මාර්ගයෙන් උගත් පාඩම කුමක්ද? වප්පක්කල පිටුගණන් පුරවමින් ලියා ඇති අසත්‍යට වඩා හෘදයෙන් ලියවි ඇති සත්‍ය වඩා බලවත් බව පෙනී යන पड़ा मजान අපි මෙහිදී ඉදිරිපත් කරන මේ බලවත් සාක්ෂි දෙමළ කොටින්ගේ විමුක්තිය සහ නිදහස සොයා යෑමේ සැබෑ තත්ත්වය හෙළිදරව් කරනවා අපි විශ්වාස කරනවා මේ සාක්ෂි ලෝකේ දැනගත යුතුයි කියලා මන්ද දෙමළ සමාජයේ අභ්‍යන්තරිකව විනාශ කරනු ලැබුව මේ ඛේදනීය සිදුවීම් යට ගැසීමෙන් අනාගතයට යහපතක් සිදුවන්නේ නැහැ සමාජ මාධ්‍ය සහ වෙනත් මාධ්‍ය භවිතා කරමින් කිමුල් කඳුළු හෙළන නූතන පරපුරේ තරුණ තරුණියන් මේ දැක බලා ගත යුතුයි මීති වෙන්නේ දහස් ගණනක් වූ ළමා සොල්දාදුවන්ගේ අත්දැකීම් සති කිහිපයක අවිපෝහණ වීම වලින් පස්සේ පැහැරගනු ලැබූ දරුවන්ට තුවක්කු සහ ඔවුන්ගේ ගෙලේ පළඳා ගන්නට සයිනයිඩ් කරල් ලබා දෙනවා අහිංසක මල්වැලි දරුවන්ගේ ගෙල වටා මේ ආකාරයේ සයිනයිඩ් කරල් දහස් ගණන් එල්ලීම ගැන බටහිර කාන්තාවක් වන ඇඩෙලාවක කිව යුතුය නිදහස් පිළිමද ඇගේ අභිලාෂයේ වී තිබුණේ මිනිස් බෝම්බ නිර්මාණය කිරීමත් ඒ මගින් තරුණ ජීවිත විනාශ කර දැමීමත් හැර වෙනත් කිසිවක් නොවේ. මෙබඳු අපරාධ කරුවන් ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කිසිවෙක් ඉදිරිපත් වෙයිද? මෙම අපරාධ කරුවන්ට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ගෝලීය සංවිධානවල සේවය කරන කිසිදු මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් නිර්මිත වන්නේද? හමුදා ක්‍රියාන්විත වලට මේ දරුවන් යොදවාගෙන තියෙන්නේ බලහත්කාරයෙන් සමහර ළමා සොල්දාදුවන් යොදවලා තියෙන්නේ බෝම්බ නිෂ්පාදනය කරන්න. හද කම්පා කරන මේ සාක්ෂි වලින් ඔප්පුවන්නේ ජාත්‍යන්තර නීති වලින් තහනම් කොට තිබෙන බෝම්බ නිෂ්පාදනයට පවා මේ දරුවන් යොදාගෙන ඇති ආකාරය.
ළමුන් පැහැර ගැනීම සංගවා තබන්නට LTTE සංවිධානය ව්‍යාජ බැටසටහන් ක්‍රියාත්මක කළා. ළමුන් පැහැරගත් පවුල්වල සමාජිකින් සියලු දෙනාම කැඳවා ඔවුන් සිය දරුවන් LTTE සංවිධානයට ස්වේච්ඡාවෙන් බාර දුන් බව හැඟවෙන වීඩියෝ දර්ශන පටිගත කිරීම සිදු කළා. මේ නිന്ദා සහගත නාටක දශක ගණනාවක් තිස්සේ යොදාගත්තේ ජාත්‍යන්තර ප්‍රජාව රවටන්නටත් මූල්‍ය පහසුකම් සපයන්නන් දිර්මත් කරන්නටත් පමණයි. සත්‍ය වශයෙන්ම උතුරු නැගෙනහිර හෝ ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු ප්‍රදේශයක ජීවත් වුණු ද්‍රවිඩ දෙමාපියන් සිය දරුවන් LTTE සංවිධානයේ කොටස්කරුවන් කරන්නට එකඟ වුණේ නැහැ. ඔවුන් සියලු දෙනාටම අවශ්‍ය වුණේ තම දරුවන්ට අධ්‍යාපනයක් ලබා දී ඔවුන්ගේ අනාගතය දීප්තිමත් කරන්නටයි. අවසනමන්ත තත්ත්වය වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ තිබෙන මූලධර්ම ගැන දේශනා පවත්වන කිසි කෙනෙක් මේ ඛේද වාචකය ගැන කිසිදු තකීමක් නොකිරීමයි. Following the destruction of the Mullikaval Tamil genocide memorial monument at the University of Jaffna. තහවුරු නොකළ දත්ත ආශ්‍රයෙන් ඔවුන් සමුල ඝාතන, යුද අපරාධ, වාර්ගික විශුද්ධකරණය වැනි දේවල් ගැන කතා කරනවා. ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ සිටි මිනිසුන්ගේ දුක්ඛිත ජීවිතය ඌමනාවෙන් නොසලකා හරිමින් සහ ඔවුන්ගේ අතිශෝක්තිය පිරුණු තර්ක යොදා ගනිමින් සත්‍ය විකෘති කිරීම සිදු කළා. LTTE සංවිධානයේ ළමුන් පමණක් නොවේ ඔවුන්ගේ පවුල්වල සිටි සුරසල් සතුන් පවා පැහැරගත්තා. මේ ආකාරයට පැහැරගත් එළුවන් සුනකයන් වැනි සතුන්ට අත් වූ ඉරණම දහස් ගණන් ළමා සොල්දාදුවන්ගේ හදවත් කම්පා කරන්නට ඇති බව නොඅනුමානයි. අහිංසක සතුන්ට මුහුණ දෙන්නට සිදු වූ දුක්ඛදායක ඉරණම පිළිබඳ සත්‍ය මේ වීඩියෝ දර්ශනවලින් ලොවට හෙළි කරනවා. දෙමාපිය සෙවණේ රැඳී සිටියේදී පැහැරගත් දරුවන්ගේ ජීවිතවලට අත් වූ දුක්ඛිත තත්වය වගේම ඔවුන්ගේ නිවෙස්වල ඇති කළ අහිංසක සුරතල් සතුන්ද ත්‍රස්තවාදී ග්‍රහණය මැද ඔවුන්ගේ ජීවිතවලින් වන්දිගේ වූ බව පැහැදිලි. LTTE සංවිධානය විසින් අල්ලා ගනු ලැබූ සුනකයන් දහස් ගණනකට මුහුණ දෙන්නට සිදු වූ සැබෑ ඉරණම මෙයයි. මේ ඇස් අරවන සාක්ෂි අප වෙත ලබා දුන් මූලාශ්‍රයවල ආරක්ෂා උදෙසා මේ දර්ශන පටිගත කරන ලද ස්ථාන හෙළි නොකරමි. මෙම වීඩියෝ දර්ශනයෙන් ඔබ දකින්නේ සුරතල් සතුන්ගේ උදරයට හා වෙනහළු ප්‍රදේශයට සමීකරණ ලද අධිබල ඇති TNT පුපුරන ද්‍රව්‍ය යෙදු උපකරණයක් මගින් එම සතුන් පන පිටින් පුපුරවා හරින ආකාරයයි. පුපුරවා හැරීමෙන් පසුවත් තාපර කිහිපයක් තුල තම ජීවිත රැකගන්නට ඒ සතුන් කරන අරගලය දකින විට හෙළිදරව් වන්නේ දෙමළ පුටින්ගේ කෲරත්වයමයි. මේ ඔබ දකින්නේ LTTE සංවිධානය විසින් බෝම්බයක් පුපුරවා හැරීමට අවශ්‍ය වේගය සහ බර සුනකෙන් යොදා පරීක්ෂා කරන ආකාරයයි. මේ ආකාරයට අහිංසක සතුන්ගේ අත්පා බැඳ දමා ගසක එල්ලා වේගය වෙනස් කරමින් උන් පහතට හෙළන LTTE සමාජිකයන්ගේ සිත් පිට්නති ක්‍රියා තුළින් උගත හැකි දේ කුමක්ද? මේ විමුක්තිය කරා යන මාර්ගයයි සිතනවාද? මේ ඔබ දකින්නේ තවත් ක්‍රූර දසුන් පෙළක්. සජීවී වෙඩි පොහුණු වීම සඳහා එළුවන් යොදා ගන්නා ආකාරය මෙහි දැක්වෙනවා. මෙය අමානුෂිකත්වයේ ඉහළම තලය නොවේ. මෙම සත්‍ය ලෝකයේ දැනගත යුතු නොවේ. මෙම සත්‍ය විදේශගත දමිළ ප්‍රජාව සහ ඔවුන්ගේ දූ දරුවන් දැකිය යුතු නොවේ. ඔවුන්ට ඉගැන් වූ අසත්‍ය පිරුණු ඉතිහාසය වෙනුවට මේ සැබෑ ඉතිහාසය ඔවුන් දැනගත යුතුයි. අපට තිබෙන්නේ එක් පැහැදිලි පණිවිඩයක් පමණයි. අපගේ පණිවිඩය භූමියේ පවතින යථාර්ථයම මිස අන් කිසිවක් නොවේ. මේ සත්‍ය හිරුසඳුසේ සදාකල් ලොවෙහි පවතිනු ඇති. බොරුව දැනගන්නට නොවිසිල්ලෙන් බලා සිටින මිනිසුන් සහ ඔවුන්ගේ දරුවන් දැකිය යුතු එඩිතර බව පිටුපස ඇති සත්‍ය යමයයි.
ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාවේද සිය දහස් ගණනකගේ ජීවිත බිලිගත් කුරුළු ත්‍රස්තවාදය 2009 මැයි මාසයේදී අවසන් වුණා. නමුත් ත්‍රස්තවාදීන්ගේ වාසි ලැබමින් සමහරු තවදුරටත් ලේ පිපාසාවෙන් පසු වෙනවා. සැබෑවටම ඔබ කවුදයි කියා ඔවුන් දන්නවාද? ඔබගේ දෙමාපියන්ගේ ඉරණම ඔවුන් දන්නවාද? සයනයිඩ් කරලකට වඩා ඔබේ ජීවිතය වටිනා බව ඔවුන් දන්නවාද? අහෝ ඔබගේ සිහින, අහෝ ඔබගේ මායාව, අහෝ ඔබගේ සත්‍යය, අහෝ ඔබගේ අනාගතය, අහෝ ළමා සොල්දාදුවෙකු ලෙස ඔබගේ ජීවිතය. ශ්‍රීලංකා රජයේ ජනතාවගේ සහයෝගයත් ලබාගෙන නිරායුධ සිවිල් වැසියන් සිය දහස් ගණනක් ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදවා ගැනීමට සමත් වුණා. මානව ශිෂ්ටාචාරයේ නව පරිච්ඡේදයක් සංග්‍රහණ කරමින් දශක ගණනක් තිස්සේ ත්‍රස්තවාදීන්ගේ වහලුන් බවට පත්ව සිටි දරුවන් සහ කාන්තාවන් ඇතුළු නිරායුධ සිවිල් වැසියන් ලක්ෂ 3ක් පමණ එම ග්‍රහණයෙන් මුදවා ගන්නට ශ්‍රී ලංකාව කටයුතු කළා. එමගින් ඔප්පු කර පෙන්වනු ලැබුවේ උත්තරීතර මනුෂ්‍යත්වය කුමක්ද යන්නයි. අපගේ පතුම ඉතා පැහැදිලි. මේ සුන්දර ශ්‍රී ලංකාවේ සීළු වැසියන්ගේ ප්‍රාර්ථනාව වන්නේ වසර 11කට පෙර අවසන් වූ ඒ ඛේදජනක අතීතයේ නැවත කිසිදිනක මෙහි පිට නැවත සිදු නොවිය යුතු යන්නයි. අපි ලෝකයට පවසන්නේ කුමක්ද? අපි සත්‍ය විමසා බලමු. ජාත්‍යන්තර ප්‍රජාව නොමග යවමින් අපගේ ජනතාව සහ අපගේ දරුවන් විනාශ කිරීමට කුමන්ත්‍රණය කරන කුහකයන්ගේ උපක්‍රමවලට හසු නොවි අපි එක්සත්ව ක්‍රියා කරමු. ත්‍රස්තවාදයට සහ ප්‍රචණ්ඩත්වයට එරෙහි වූ ආකාරයටම අපි අසත්‍යයටද එරෙහි වෙමු. අසීරුවෙන් දිනාගත් නිදහස ආරක්ෂා කිරීමට සහ එය තහවුරු කර ගැනීමට අපි එකතු වී වැඩ කරමු.